SL Banking YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ලංකාවේ තියෙන ඕනෑම ATM කාඩ් එකක් භාවිතා කරලා People's Bank ATM machine එකකින් සල්ලි ගන්න කොහොමද කියන කාරණාව ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් කරන්න ඕනේ මේ YouTube channel එකෙන් ඔයාලා බලා ගන්න හම්බෙන්නේ ඔයාට එදිනදා ජීවිතයේදී වැදගත් වෙන බැංකින් සම්බන්ධ වීඩියෝස් විතරයි. ඉතින් ඒක හින්දා channel එක subscribe කරලා තියාගන්න ඊළඟට දාන වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යන් අපි අපේ වීඩියෝ එකට. මුලින්ම අපි කරන්න ඕනේ ATM machine එක ගාවට ගිහිල්ලා ඔයාගේ ATM කාඩ් එක නිවැරදිව ATM machine එකට ඇතුළත් කරන එක. මේකෙදිව සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කාඩ් එකේ නිවැරදි පැත්ත ඔයා ATM machine එකට ඇතුළත් කරන්න ඕනේ. හරි. කාඩ් එක මේ විදිහට ඇතුළට ගියාට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි කැමති මාධ්‍ය තෝරන එක. මෙතනින් ඔයාට කැමති නම් සිංහල ඉංග්‍රීසි දෙමළ මේ ඕන එකක් තෝරගන්න පුළුවන්. මම මෙතනින් සිංහල මේ විදිහට තෝරගන්නවා. ඊට පස්සේ ඩිස්ප්ලේ වෙන්නේ අපිට මෙන්න මේ වගේ එකක්. මෙතන අපිට කරන්න තියෙන්නේ අපේ කාඩ් එකේ රහස් සංඛ්‍යාව ඇතුළත් කරන එක. ඔයාලා දන්නවා අපි කාඩ් එකක් ගන්නකොටම අපේ කාඩ් එකේ රහස් සංඛ්‍යාවක් බැංක එකකින් දෙනවා. අන්න ඒ අංක 4ක් තියෙන රහස් සංඛ්‍යාව තමයි මෙන්න මෙතන ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඔයා ඒ අදාළ බැංක එකේ ATM machine එකට ඒ බැංක එකේම ATM කාඩ් එකක් ඇතුළත් කරා නම් එතනින් එහාට කාඩ් එක ඔටෝමැටික්ලිම ඇතුළට එනවා. හැබැයි බැරි වෙලාවත් ඔයා වෙන ATM machine එකකට තවත් බැංක එකක කාඩ් එකක් නම් ඇතුළත් කරේ ඔයාලා මෙන්න මෙතන පෙන්නන බටන් එක ඔබන්නම වෙනවා. මේ වෙලාවේදී මම ඇතුළත් කරලා තියෙන්නේ People's Bank ATM machine එකකට BOC කාඩ් එකක්. ඒක හින්දා මෙතන පෙන්නන බටන් එක මේ වෙලාවේදී මම ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මට ඩිස්ප්ලේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙතන මට බලා ගන්න පුළුවන් මුදල් ආපසු ගැනීම විමසීම කාඩ් පත ආපසු කියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මට අවශ්‍ය කරන්නේ මගේ බැංක account එකේ තියෙන සල්ලි ගන්න නිසා මම මෙතන උඩින්ම පෙන්නන ආපසු ගැනීම කියන එක කෙලින් තියෙන බටන් එක මේ වෙලාවේදී ක්ලික් කරනවා. හරි. ඒ බටන් එක ක්ලික් කරපු ගමන් මට ඩිස්ප්ලේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙතන මම කරන්න ඕනේ මම ගන්න යන මුදල් ප්‍රමාණය මෙතන සඳහන් කරන එක. ඉතින් මට අවශ්‍ය ගාණ මම මේ විදිහට මෙතන සඳහන් කරගන්නවා. ඊට පස්සේ මෙතන පල්ලැහැම් පෙන්නන නිවැරදි නම් කියන එක ඉස්සරහින් තියෙන බටන් එක මේ වෙලාවේදී මම ආයෙත් පාරක් ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මට ඩිස්ප්ලේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙතනදී අපි කරන්න ඕනේ ඔයාගේ account එක මොන වර්ගයේ account එකක්ද කියලා සඳහන් කරන එක. මෙතන අපිට බලා ගන්න පුළුවන් ජංගම ගිණුම, ඉතුරුම් ගිණුම, credit card පත කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් භාවිතා කරන ගිණුම් වර්ගය තමයි ඉතුරුම් ගිණුම. ඉතින් ඒක හින්දා මෙන්න මෙතන මැද තියෙන ඉතුරුම් ගිණුම් කියන එක කෙලින් තියෙන බටන් එක මම මේ වෙලාවේදී ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ අපි අහනවා අපිට receipt පතක් අවශ්‍ය වෙනවද කියලා. ඔයාලා මේක කැමති නම් ඔව් කර හැකියි. එහෙමත් නැත්නම් මේක නැහැ කරලා ඉස්සරහට යන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපිට please wait කියලා ටික වෙලාවක් වැටිලා තිබිලා මෙන්න මේ වගේ message එකක් එනවා. මෙතන අපිට කියලා තියෙන්නේ ඔබගේ කාඩ් පත ලබා ගැනීමෙන් පසුව මුදල් සහ ලද්දු පත නිකුත් කරන ලැබේ කියලා. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ ATM machine එකෙන් එළියට එන අපේ ATM කාඩ් එක අතට අරගෙන සල්ලි එනකම් බලාගෙන ඉන්න එක. ඉතින් මේ වැඩේ වෙන්න වැඩි වෙලාවක් යන්නේ අපේ ATM කාඩ් එක ඇවිල්ලා තප්පර කීපයක් ඇතුළත සල්ලි එන කවුළුවෙන් අපේ සල්ලිත් එළියට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. මම හිතනවා මේ වීඩියෝ එකත් වඩා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම ආගේ නොදන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.